හැලෝ ගෝජස් අපි අද බලමුද ෆුල් ග්ලෑම් මේකප් එකක් කරගන්න කොහොමද කියලා. අද මම ඩ්‍රෙස් කරන්නේ අවිෂ්කනංගිව. මෙන්න මේක තමයි ආද අඳින්න ඉන්න ලස්සන ඩ්‍රෙස් එක. බ්ලැක් ඇන් සිල්වර් ඩ්‍රෙස් එක. මෙන්න මේ අයි මේකප් ලුක් එක තමයි ආද මගෙන් ඉල්ලුවේ. ඉතින් මේ ෆුල් කට් ක්‍රේසයි ලුක් එකක් තමයි ඉල්ලුවේ. ඉතින් කන්සීලකින් අපි පටන් ගමු මේකප් එක. ඉතින් කන්සීලක දාන්න කලින් ඇත්තටම අපි ක්ලින්ස් කරලා මොයිස්චරයිස් කරලා ප්‍රයිම කරගෙන තමයි අපි මේකප් එකට ගත්තේ. ඉතින් කන්සීලක මම ඇස් වටේ පිම්පල්ස් තියෙන තැන්වල විතරයි අද පාවිච්චි කරේ. ඇත්තටම මම හිතුවා අද එයා බ්‍රෂ් මේකප් එක අවිෂ්කට යූස් කරන්න ඕනේ කියලා. මොකද එයා කිව්වා ඉවිනිං ෆන්ක්ෂන් එකක් හොඳ ග්ලෑම් ලුක් එකක් යාට ඕනේ, අනිත් එක ෆොටෝෂූට් එකකුත් තියෙනවා කියලා. ඉතින් ෆොටෝෂූට්ස් වලට ගොඩක් මේ බ්‍රෂ් ෆවුන්ඩේෂන් එක හොඳටම සූට් වෙනවා. මොකද හරිම ෆ්ලෝලස් ලුක් එකක් මේකෙන් එන්නේ. ඉතින් හරිම ලයිට් වේට්, ඇඳගෙන ඉන්න අමාරු නැහැ, කේකි වෙන්නේ නැහැ, අර හෙවි ලුක් එකක් දැනෙන්නේ නැහැ, හරිම ඈසි ඇඳගෙන ඉන්න. ඉතින් ගොඩක් වෙලාවට මම එයා බ්‍රෂ් මේකප් එක මේ වගේ ඔකේෂන්ස් වලට පාවිච්චි කරනවා. අනිත් එක මේ මේකප් එක වෝටර් රෙසිස්ටන්ට් හින්දා දාඩිය දැම්මා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ටච් අප් අවශ්‍ය වෙන්නේ නැහැ මේකප් එකට, 24 hours තියාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඊසි බේක් පවුඩර් එක පාවිච්චි කරා ඇස් යට ෆික්ස් කරගන්න, පවුඩර් ෆික්ස් කරගන්න. මේ විදියට තමයි අද මම ෆික්ස් පවුඩර් එක යූස් කරේ. ඉතින් අයි මේකප් එකට මම අද ගොඩක් පාවිච්චි කරේ බ්‍රවුන් ෂේඩ්ස්. බ්‍රවුන් ඇන්ඩ් බ්ලැක් වලින් තමයි කට් ක්‍රීස් එක මුලින් කරගත්තේ. ඒකට මම හුදා බියුටි එක එම්පවර් පැලට් එක තමයි පාවිච්චි කරේ. ඉතින් ලයින්ස් ටික මුලින් මම හදාගත්ත කට් ක්‍රීස් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කරගත්තේ කට් ක්‍රීස් එක. ෂැඩෝස් පාවිච්චි කරද්දී හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. ඉතින් එතකොට තමයි අයි මේකප් එකේ ලස්සන අපිට හොඳට ඉස්මතු කරන්න පෙන්වන්න පුළුවන් අයි එකේ ෂේප් එක. ඉතින් ඊට පස්සේ අයි ලිඩ් එකට මම හිතුවා ටිකක් සිල්වර් ඇඩ් කරන්න ඕනේ කියලා. මොකද අර යාගේ ඩ්‍රෙස් එකෙත් සිල්වර් ටච් එකක් තිබුණා. ඉතින් මට හිතුණා අනිත් එකේ අවිෂ්කගේ ස්කින් කලර් එකත් එක්ක බලද්දී සිල්වර් එක හොඳටම යාට මේකප් එකට සූට් වෙනවා කියලා. ඉතින් මම සිල්වර් ටිකක් යූස් කරා අයිලිඩ් එකේ මෙන්න මේ විදිහට. කට් ක්‍රීස් එකත් එක්කම තමයි මම ඇත්තටම මේ ෂිමර් ලුක් එක පාවිච්චි කරේ. යාට හරිම ලස්සනට තිබ්බා එක. ඉතින් ලෑෂ් එක අද මම පාවිච්චි කරේ අවිෂ්කට වින් අයි ලෑෂ් එකක්. ඉතින් කට් ක්‍රීස් ලුක් එකට හොඳටම ඒ වින් ලෑෂ් එක සූට් වෙනවා. ඒ නිසා අද වින් ලෑෂ් එකක් තමයි පාවිච්චි කරේ. ඉතින් අයිබ්‍රෝ එකට මුලින් මම බ්‍රෝ සෝප් එක යූස් කළා. අයිබ්‍රෝ එක නීට් කරගෙන තමයි බ්‍රෝ පොමෙන්ට් එකෙන් හිඩස් තියෙන තැන් කවර් කරගත්තේ. ඉතින් ඇත්තටම ඒකත් අර හෙයාර් ස්ට්‍රෝක්ස් විදිහට තමයි මම ඇඳගත්තේ. මොකද අර හෙවි ලුක් එකක් ගන්න කැමති නැහැ මම. ගොඩක් වෙලාවට සොෆ්ට් ලුක් එකට තමයි අයිබ්‍රෝ එක ෆිල් කරගන්නේ. ඉතින් ලෑෂ් එකයි නැචුරල් ලෑෂ් එකයි වෙනසක් පේන්නේ නැති වෙන්න මම මස්කාරා එකත් යූස් කරා. ඉතින් අද බ්ලෂර් එකට මම පාවිච්චි කරේ ටිකක් පින්ක් ෂේඩ් එකක්. රෙයා බියුටි එකේ පවුඩර් බ්ලෂ් එක තමයි අද යූස් කරේ අවිෂ්කට. මේක හරිම ලස්සනට තිබුණා යාට. පොඩි ෂිම ලුක් එකක් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒකට පාවිච්චි කරා අද ඩියෝ පැලට් එක. ඒකේ ඩියෝ ෂිම පැලට් එක යූස් කරා. ඉතින් චීක්ස් වලයි අපර ලිප් එකේ තමයි මම ෂිමස් පාවිච්චි කරන්නේ. ලිප් කලර් එක අද හිතුණා අපිට ග්ලොස් එකකට ගියොත් හොඳයි කියලා. ගොඩක් වෙලාවට මැට් එකට වඩා ග්ලොසි කලර්ස් අවිෂ්කට හරි ලස්සනයි. ඉතින් ටිකක් පීචි ග්ලොස් එකක් යූස් කරා. අද එක ෆෙන්ටි බියුටි එකේ ක්‍රීම් කියන ග්ලොස් එක තමයි අද යට පාවිච්චි කරේ. ඉතින් හෙයාර් ස්ටයිල් එක ගැන කිව්වොත් අපි මුලින්ම ඇත්තටම අයන් කළා. ගොඩක් හෙයාර් එක නීට් කරගත්තා හෙයාර් ස්ටයිල් එකට කලින්. හෙයාර් ස්ටයිල් එකක් කිව්වට අද හෙයාර් ස්ටයිල් එකක්ම නෙමෙයි අපි කරේ. ඉතින් ගොඩක් වෙලාවට හෙයාර් ස්ටයිල් කරන නිසා අපි හිතුවා ෆ්ලැට් එකක් වගේ ලුක් එකක් ගියොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා ෆ්ලැට් එකක් තමයි අද අපි කරේ අවිෂ්කගේ හෙයායකට. ඉතින් හෙයාර් ඩ්‍රෙස් එකට අපි හිතුවා පොඩි ඕනමෙන්ට් එකක් වගේ තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා පර්ල් චේන් එකක් අපි එකතු කරගත්ත හෙයාර් ඩ්‍රෙස් එක විදිහට. ඉතින් අපිට ඒක ගොඩක්
ප්‍රොමිනට් කරන්න ඕනේ නැති හින්දා බ්‍රෙඩ් එකේ තනින් තන පේන විදිහට තමයි මේ විදිහට කරගත්තේ මේ හෙඩ් ඩ්‍රෙස් එක. ඉතින් ෆ්‍රන්ට් එක අපි හිතුවා මේ මිදුල් පාට් එකක් යන්න ඕනේ කියලා. මොකද අවිෂ්කගේ මූණත් එක්ක බලද්දී එයාගේ හරි චූටි මූණක් තියෙන්නේ. ඉතින් මට හිතුණා ගොඩාක් හරි බැක් හෝම් කරලා ලොකු හෙයාර් ස්ටයිල් දානවට වඩා යට ෆ්ලැට් ලුක් එක ලස්සනයි කියලා. ඉතින් මේ විදිහට තමයි පොඩි මෙසි සහ ෆ්ලැට් ලුක් එකක් තමයි යට දුන්නේ මේ හෙයාර් ස්ටයිල් එක යට. ඉතින් මෙන්න මේක තමයි ෆයිනල් ලුක් එක යාගේ. බලන්න ඔගොල්ලෝ ලස්සනයිද කියලා. ඉතින් අවිෂ්ක නම් ගොඩක් කැමති වුණා මේ ලුක් එකට. මම හිතනවා ඔගොල්ලන්ටත් ඐඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝස් කරන්නේ ඇත්තටම අපේ බ්‍රයිස වෙන්න බලාගෙන ඉන්න ආදරණීය බ්‍රයිසට සහ ශේෂ්ත්‍රය අලුතෙන් එන බියුටිෂන්ලට මේකප් ආටින්ස්ලට ඐඩියා එකක් ගන්න ඔගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් තමයි මම ඇත්තට මේ වීඩියෝස් කරන්නේ. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න වටිනා වීඩියෝස් කීපයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපේ අද ලුක් එක ගැන ඔගොල්ලෝ කමෙන්ට් එකක් දෙන්න. කොහොමද අවිෂ්කට මේ ලුක් එක ගැලපෙනවද? ඔගොල්ලෝ කැමතිද මේ ලුක් එකට? ඉතින් මම හිතනවා ඔගොල්ලෝ ෆුල් ග්ලෑම් මේකප් එකක් ගැන දෙයක් දැනගන්න ඇති කියලා. දිගටම රැඳී ඉන්න අපිත් එක්ක ආදරෙන් මතක් කරනවා කමෙන්ට් එකක් දාන්න, ෂෙයාර් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් බලන්න අවිෂ්කගේ ලුක් එක. ඉතින් මම හිතනවා ඔගොල්ලොත් කැමති වෙන්නේ නැති කියලා අවිෂ්ක වගේම මේ ලුක් එකට. ගොඩාක් ස්තුතියි.